තවයි කරුණායක මැතිතුමාට ඉදිරිපත් වෙලා තියෙන චෝදනාව. ඔහු නීතිය ඉදිරියේ වැරදිකාරයෙක් හැටියට පත් වෙලා නැහැ. නමුත් ඒ අවශ්‍ය ඉදිරි පරීක්ෂණ කටයුතු වලට ඉඩ සැලසීමර තමයි ගරු අමතුමා ඉලා අසුනේ. මම හිතන්නේ ඒක මීට කලින් මේ රටේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා මේ අලුත් සම්ප්‍රදායක් පටන් අරන් තියෙනවා යහපාලන ආණ්ඩුවේ. අපිට පුළුවන් වෙන්න ඕනේ පිළිගන්න මේ අලුත් ආණ්ඩුවේ අලුත් සම්ප්‍රදායක් පිහිටුවපු බව. ඒක පුද්ගලිකව ඇමතිවරයා තියෙන පිළිබඳව තමන්ගේ මතයට එහා ගිය දෙයක්. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයත් මේන් විදහා දක්වනවා. රවි කරුණායක මහත්මයා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල සමාජිකයෙක්. ඔහු සහකාර නායකවරයා හැටියට තමයි පක්ෂයේ ඉන්නේ. ඒ කෙසේ වෙතත් අගමැතිවරයාගේ නායකත්වය හරහා සියලු ඉහළ පක්ෂ සමාජිකයන් ඇතුළු සියලු දෙනාගේ සාකච්ඡා හරහා එක්සත් ජාතික පක්ෂයේ තීරණයක් මම හිතන්නේ රට දැනුවත් වෙන්න ඕනේ ඒ පිළිබඳව. මොකද මේකෙන් ගරු ඇමතුමාට එහා ගිය එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය මොකද්ද කියන එකත් පිළිබිඹු වෙනවා. එතකොට රටේ අලුත් සම්ප්‍රදායක් නිර්මාණය කරන්න පක්ෂයේ වෙච්ච ක්‍රියාමාර්ගය ඉවහල් වුණ බව ඒ දැනුවත් කරන්න කැමති පක්ෂය වෙනවා. කලින් තිබිච්ච රජයේ අතිවිශාල දූෂණ මිනිමැරුම් හොරකම් සිද්ධ වෙච්ච බව අලුතෙන් කියන දෙයක් නෙමෙයි. අපි මහ බැංකුව ගමු, අපි ඇලෝසියස් ගමු. එතකොට මම අවුරුදු ගානක් තිස්සේ මේ සම්බන්ධයෙන් මේ සිරිකොතේ ඉඳලම සාකච්ඡා කරා. කොයි ආකාරයටද නිවාඩ් කබ්‍රාල්ලත් එක්ක එකතු වෙලා මේ හොරකම් සිද්ධ කරේ කියලා. කොහොමද කොටස් වලද පොලේ කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරේ කියලා. නමුත් එදා අපිට බැරි වුණා මහ බැංකුව පාර්ලිමේන්තුවට කැඳවන්න පවා. ඒත් සමගම ජින් ගිවිසුම ගැන, ග්‍රීක් බොන් ගිවිසුම ගැන, හම්බන්තොට කොමන්වෙල්ත් ගේම්ස් ගැන, හරි අපි දන්නවා අති විශාල ලෙස දූෂණ සිද්ධ වුණා. මේවා ගැන විපක්ෂය කතා කරා. නමුත් කිසිම විදියකට ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණේ නැහැ.